ලංකාව සංචාරයට ඉතාමත් අපූරු රටක්. එයට හේතු සාධක ලෙස ලංකාවේ තිබෙන්නා වූ දේශගුණික විවිධත්වයේ මෙන්ම ස්වභාවික සෞන්දර්යය සඳහන් කරන්න පුළුවන්. ලංකාවේ සංචාරය කරන සැමට ඉතාමත් අපූරු ස්ථාන රැසක් නැරඹීමට අවකාශය ලැබෙනවා. ඉතින් ලංකාවේ සංචාරය කරන අයෙකුට සංචාරය කළ හැකි ස්ථානයක් ලෙස ගල්ලොය ජාතික වනෝද්‍යානය සඳහන් කරන්න පුළුවන්. මෙම ජාතික වනෝද්‍යානය 1954 වර්ෂයේදී තමයි ආරම්භ කරලා තියෙන්නේ. මෙම වනෝද්‍යානයේ පිහිටීම සඳහන් කරනවා නම් ගල්ලොය ජාතික වනෝද්‍යානයේ අම්පාර දිස්ත්‍රික්කයට මායිම්ව ඌව පළාතේ මුණ්ඩාගල දිස්ත්‍රික්කයේ තුල තමයි පිහිටා තිබෙන්නේ. උද්‍යානයේ මූලස්ථානය ඉඟිනියාගල වෙනවා. ඒ වගේම තමයි ඉඟිනියාගල අම්පාර දුර කිලෝමීටර් 17ක් වෙන අතර මොනරාගල සිට අම්පාරට කිලෝමීටර් 93කි. මෙම ජාතික වනෝද්‍යානයේ භාරකරුගේ කාර්යාලය පිහිටා තිබෙන්නේ ඉඟිනියාගලයි. කොළඹ සිට පැමිණ අයෙකුට නම් රත්නපුර, උඩවලව, තනමල්විල, වැල්ලවාය, බුත්තල, මොනරාගල හරහා සියබලාණ්ඩුව හන්දියට පැමිණ දකුණට තිබෙන අම්පාර මාර්ගයේ වඩිනාගල හන්දියට පැමිණ වමට හැරි ඉඟිනියාගල මාර්ගයේ දිගේ සේනානායක සමුද්‍රය පසුකර උද්‍යාන භාරකරුගේ කාර්යාලයට පැමිණීමට පුළුවන්. දුර කිලෝමීටර් 372ක් වෙනවා. ඒ වගේම වඩිනාගල පසුකොට අම්පාරට ගොස් ඉඟිනියාගලට ළඟා වීමටද පුළුවන්. ඒ වගේම තමයි කොළඹ සිට මහනුවර හරහා මහියංගන බිබිල මාර්ගයේ බිබිල නගරයේ පසුකර කනුල්වෙල හන්දියෙන් වමට හැරි පිටකුඹුර, බුළුපිටිය, මුල්ලේගම, නාමල්ලොය පසුකොට ඉඟිනියාගලට පැමිණෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් බිබිල, පදිය තලාව, මහෝය හරහා උහුණට පැමිණ අම්පාර හරහා ඉගිනියාගලට පැමිණිය හැකි. දුර කිලෝමීටර් 368ක් වෙනවා. මෙම ස්ථානය සංචාරකීන්ට තමන්ගේ විවේක කාලය ගත කිරීමට ඉතාමත් අපූරු ස්ථානයක් වන අතර බෝට්ටු සේවාවක් පවත්වාගෙන යනු ලබනවා. ඒ වගේම තමයි රාත්‍රී නවාතැම් ගැනීමටද ස්ථාන තිබෙනවා. සංචාරයට ගල්ලොය ජාතික වනෝද්‍යානය ඉතාමත් අපූරු ස්ථානයක් ලෙස සඳහන් කරන්න පුළුවන්.